කළ දේශවාසය ශ්‍රී ලාංකීය වැසියන්ගෙන් සමාවිල්ලනවා. මුතුම පළවෙනි වටේ පට්ටපල් බොරු ටිකක් කියලා කිව්වා මහේස්සේනන්ද මහත්මයා. ජාතිය මට පොඩ්ඩක් සමාවෙන්න ඕන. ඒ නිසා අපි දැන් එතුමගෙන් අහගමු. දැන් මම කිව්වලු 2023 මාර්තු මාසෙට තිබිච්ච ණය ට්‍රිලියන 2කින් වැඩි වෙච්ච එක බිලියන 6.858කින් වැඩි වෙච්ච එක බොරුවක් කිව්වා කියලා. එහෙනම් බොරු කියන්න හොඳ නැහැ වගේ දේශපාලන ව්‍යාපාරයක්. මගේ නොදැනුවත්කම හින්දා බොරුවක් කියන්න ඇති. මම මහේෂ් මහත්තයෙන් අහගන්න කැමතියි. මට ඔබතුමා දන්න කෙනෙක් රටටත් මේ සංඛ්‍යාදත්ත වැදගත් දැනගන්න. ඔබතුමා කියන්න 2023 මාර්තු මාසෙ 31ට ණය ප්‍රමාණය කීයද? මම බොරුවක් කිව්වනේ. මේමයි. දැන් ඔබතුමා ඔය කියන දත්ත මමත් දැන් සෙන්ට්‍රල් බැංකේ ගිය සතියේ වීක්ලි රිපෝට් එක අරගෙන මෙන්න මෙච්චර 27000ක් නැහැ එහෙම කියලා කියන්න. නැන් නිශ්චිත ප්‍රශ්නේ. නෑ මමයි උත්තරෙත් මන් දෙන්න. මම කිව්වේ තමුන්නාංශ කිව්වා අවුරුදු 58ක් ගත්තු ණය ටික රනිල් වික්‍රමසිංහ ගත්තා කියලා. රනිල් මං එතන නෑ රනිල් වික්‍රමසිංහ ගෙදර ගෙනියන්න දේ ණය ගත්තා. කතාව අහන් ඉන්නත් කියලා කනගාටු වෙයි. පොඩ 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 මම කිව්වා දේශපාලන පක්ෂ ගණනාවක් කියන එක චාමර කිව්වද නැද්ද? මං කිව්වා. මං කිව්වා මන්ත්‍රීතුමා. නෑ ඔබතුමා කිව්වා මම කිව්වා මෙච්චර ණය ගාණක් වැඩි වෙලා පොඩ 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 ප්‍රශ්නේ නිශ්චිතව බේරගමු රටේ ජනතාව බලන් ඉන්නවා. හරි හරි බේරගමු. මම කිව්වා ඩොලර් බිලියන 6.858කින් මාස 3ට ණය බර වැඩි වෙලා කියලා. මෙන්න මෙහෙමයි JVP එක කරන්නේ බොරු කියනවා වංචා කරනවා රට මුලාවේ දානවා වෛරයව පුරනවා කියලා කිව්වා. මට දැන් කියන්න. නෑ නෑ මං JVP නෑ නෑ ඔබ කියන්න ණය ගන්න කියන්න මට. දැන් මම බොරු කියවයි කියන්නේ ඔයාලට ඊට වඩා දත්තයක් තියෙන්න ඕනේ. නෑ අර කියන්නේ බොරු කියන්නේ කොයි ණයද කියන්නේ කොයි ණයද මොන ණයද? සමස්ත රාජ්‍ය ණය කියන්න මට දැන්. රාජ්‍ය ණය කියන්නේ ඩොමෙස්ටික් සහ ජාත්‍යන්තර ණය කියන්නමද? අයියෝ නේද අයියෝ කියන්නේ කොහොමද අපිත් පැහැදිලි කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 83ක් නෑ කියන්නේ මොකද්ද සමස්ත ණය තමයි මං අහන්නේ කීයද කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 83ක් නෑ අපි 83 ඔව් මේ මාර්තු මාසයේ 30 මාර්තු මාසයේ මට ඒ දත්ත මං ගාව නෑ එහෙනම් මං අපි අපේක්ෂිත ඔව් අපි එහෙනම් මං කියපේ බොරු කියන්නේ කොහොමද මම කිව්වේ තමුන්නාංශ කිව්වේ රනිල් වික්‍රමසිංහ ගත්තා කියලා රනිල් වික්‍රමසිංහ ගත්තා මේ රට වෙනුවේ මේ රජය අරන් තියෙන එක රිපීට් කරලා බලන්න මටත් ඉන්න මටත් ඔබතුමාගේ දත්තේ බලාගෙන අපි දෙන්නව මේක සදාචාරාත්මකව ඔබතුමාට ප්‍රශ්න හරි පොඩ්ඩක් ඉන්න කොහමයි ඔබතුමා කෝපිට කරන්නේ නැත්නේ පොඩ්ඩක් ඉන්න කොහෙන්ද ආ ඒක මම ඉන්න ආ එහෙමද කරන්න හදන්නේ හරි හරි මෙයා මේ පැටෙන්ඩරන් එන්නේ චාමර දැන් මට කෝපිට දාපු කරන්නේ පුළුවන් මට ඉන්න කොහමයි දැන් හැමදාම දත් අරන් යන බය කරන් දෙනවා අපි බය නැහැ පොඩ්ඩක් හරි 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 මේ ඔයා මාධ්‍යවේදී මම පළවෙනි වර්ෂේ මේ රටේ ලංකාවේ ජනතාව දැනන මේ රනිල් වැද්ද කියලා අතට අහුවෙන හැමදේම විකුණගෙන පුඩ්ඩෙක් ගාටපත් වෙච්ච රනිල් මෙයා ගිය සති වැඩසටහනකට ගිහුවා රනිල් රාජපක්ෂ කියන්නේපා කියලා රනිල් කියන්නේ වැද්දෙක්ද 2015 ආර්ථික වර්ධන වේගය 105යි 2016 4.5යි 2017 3.6යි 2018 3.2යි බැහැල යනකොට 2.2යි ඔන්න රනිල්ගේ අවුරුදු 5 මේ රට වැඩිම ණය බාර කරලා ඩොලර් බිලියන 12.5 ISB පටන් ගත්තේ 2007 මහින්ද රාජපක්ෂ අවුරුදු ගණනාවකට ගත්තේ ඩොලර් බිලියන 3.5යි රනිල් ගත්ත ඩොලර් බිලියන 12.5 පක්ෂ කියනවල පොඩි තර්කයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂ පැත්තේ ජනාධිපති ධූරය හම්බෙන්නේ පළවෙනි වතාවට කියන කාරණය. එතකොට අරාණ්ඩු කගේ අගමැති කවුද? මුදල් අගමැති කවුද? එයාලා කියන්න ඕනේ නැද්ද? එයාන්නේ රනිල් අගමැතිනේ. අපි කරනවා නේ මුදල් අගමැතිනේ. එයාගේ දූට ලියා ගන්නවා රේගුවේ ගුදම මගේ ළඟ තියෙන ලිපි ඔනෙල්ලා වීරන්තිට. එහෙමයි ඒ ගණ්ඩුව කටයුතු කරේ. හරිද? ඊට පස්සේ කෝටි 8 ලක්ෂයක කෝටි 14 ලක්ෂ දක්වා ණය වැඩි කරා. රුපියලාව ප්‍රමාණයෙන් විතරක් කෝටි 170,000 ණය වැඩි වුණා. ඔය රනිල් දැන් මේක ජනගත වෙනකොට හරි අකමැති. මේක අපේ වார்த்தාවක් නෙමෙයි. ඔයා කියන ඔය රනිල් රාජපක්ෂගේම වார்த்தාව. මේ රනිල් රාජපක්ෂගේ වார்த்தාව. මුදල් මාත්‍යංශික වார்த்தාව. අපේ වார்த்தාව නෙමෙයි. වා දැනගෙන මේව කියනකොට ණයට අතුගල වගේ. නෑ ඉතින් මුදල් අර අර ටික ඔක්කොම ඉවරයි. ඔබතුමාම දැන් කිව්වා මේක මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරපු වාර්තාවක් කියලා. දැන් එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක බොරුවක් කියන්න ඕනේ නම් ඔහුගේ මුදල් අමාත්‍යාංශයෙන් මේ හොරදත්ත දායිද? මම කිව්වේ නෑ ණය ගත්තේ නැහැ කියලා. නමුත් තමුන්නාංශ මෙතන පටන් ගත්තා රනිල් වික්‍රමසිංහට බයයි. ඔයාලට දැන් හොරදත්ත දාන්න බෑ. ඉතින් ඒක හොඳයි. කලින් හොරදත්ත දැම්මා. දැන් මේකයි අපි දැම්මද? පොඩක් ඉන්නකන් වචනෙන් වචන ප්‍රශ්න අහන්න බෑනේ වාදවේදියෙක් නේ ඔයා සද්දුනක් ජාවිකාරයෙක් පොඩක් ඉන්න කොහේ පංචතන්ත්‍රයේ තියෙනවා කියා ට්‍රාන්ස්ෆර් හරි මෙතන පංචතන්ත්‍රයේ කතාව ට්‍රාන්ස්ෆර් කියා පිට්ටනියද හරි අපි එකින් එක ප්‍රශ්නෙට මොකදවා උත්තරේ පංචතන්ත්‍රයේ තියෙනවා කතාවක් නූපන් පුතුය මෝඩ පුතුය මල පුතුය යන තිදෙනාගෙන් පියෙකුට නූපන් පුතා සහ මල පුතා සම්බන්ධයෙන් දුකක් ඇති වෙන්නේ නැහැ ඥාණයෙන් ජඩ වූ මුග්ද අමන පුතා සම්බන්ධයෙන් පියෙකුට දුකක් ඇති වෙනවා කියන්නේ ඉතින් මට ඔයා ඉන්නකොට උතන දුකක් මට ගහන්න කියලා ඒ වගේ දුක පක්ෂෙන් මටයි තිබුණේ නිකන් මට ඉන්න කරන්න දෙපහල ඒක තමයි අපි ඔයාට බය ඇති අනිමිසු මම නම් බය නැහැ රයිට් හරි නිකන් මේ අපි දේශපාලනේ පටන් ගන්නේ එකකගේ අතපල් වලට නෙමෙයි හරි මිනිසුන් අපහසුතාවයට පත් කරන්නේ හරි හරි ඔබ වෙන සමාජ මාධ්‍ය මේක හදාගන්න ඔයා හිතන්නේ බය වෙන්නෙත් නැහැ එහෙම අපිට කතා කරන්න ලංකාවේ ඕන තරම් වේදිකා තියෙනවා පෙරේදා කරන්දිණී ආසන බල මණ්ඩලයේ අපි හැදුවා මම මෙදිහත් වෙලා අපේ සහෝදර මෙදිහත් වෙලා 3400 කරන්දිණියේ මෙතුමල්ල ගිහිල්ලා ආසන බල මණ්ඩලයක් කළා ඔක්කොම ගිහිල්ලා 134යි 4 දිනේක අපේ මං ඉපා කියද්දි 4 දිනේ කියන්නේ නැහැ සහෝදර අපිටමයි බයින්නේ පොඩ්ඩක් බලන් ඉන්නම් කියලා සවුන්ඩ්ස් එකේ දෙන්නේ හිටියා
ඊට පස්සේ වාහන 15ක් විතර වේවා 45ක් විතර හිටියා. ඔන්නෝමයි බලමණ්ඩල කරේ. ඒතරත් මෙයාට මේ ඔක්කොම සද්ද දාන්න පුළුවන් මෙන්න මේ ටීවී නාලිකාවේ අරකේ විතරයි. ඡන්දේ තියන්නේ නැහැ, ඡන්දේ තියන්නේ නැද්ද? ඔන පොඩි එකකින් ඇහුවොත් දන්නවා ඡන්දේ තියන්නේ නැති මාලි මාට බයයි. ඔයි මහානායකයා ප්‍රජාතන්ත්‍රවාදියා ලෝකෙම ගන්නේ මෙයා ලිබරල්වාදියෙක් කියලා. ලිබරල්වාදී නේ ගෝත්‍රිකේ. නැත්නම් මේ වෙලාවේ හිතන්න බොතමා මදල විතරගේ මහත්තයා ඔබ කොළඹ විශ්වවිද්‍යාලේ ගිහපු නීතිඥයෙක්. අද තමයි මම දන්නේ හොඳ ඩ්‍රම්වාදකයෙක් කියලා. ඇත්තටම ඔබතුමාගේ වෝල් එකට ගිහින් බැලුවා ඉතිහාස කතා ටිකක් ඇත්තටම බැලුවා ඉන්න කලින් රයිට් මම කියන්නේ ඔබතුමා මදුන මහත්තයා ඇත්තටම හිතන්නේ මේ විසිරෝ පළාත් පාලන ආයතන නිසා දැන් මේක නැවත ගේනවා කියන්නේ මහා ගෝත්‍රික වැඩක් නෙවෙයිද කිය විසිරෝවලා ගෙදර ගිහිල්ලා නේ ඒ ඔක්කොම කළ අලුත් ඡන්දයක් ඇඳවලා එහෙම තියෙද්දි මේක කරන්න පුළුවන්ද මේ ලිබරල්වාදියෙකුට ගෝත්‍රික බන්නේ මිනිස්සු රයිට් චාමර දැන් මෙතුමගේ වනේ අර පත්තිින් දෙනවා කියලා අයියා කියනවා ලැජ්ජ නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා මේනේ කතානායකතුමාගේ බලන්නකෝ මේ රටේ ජනතාව මේ කතානායකතුමාගේ කාර්ය මණ්ඩලය වසන්ත යාපා සහෝදරයා පුද්ගලික ලේකම් සරත් යාපා සහෝදරයා මාධ්‍ය ලේකම් ඉඳුනිල් යාපා සහෝදරයා සම්බන්ධීකරණ ලේකම් චමීර යාපා පුතා සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමානන්ද කොමදෝරු මස්සිනා මහජන සම්බන්ධතා හොඳ වෙලාවට දරුව හතරක් හතර නැවැත්ති තව දෙන්නෙක් ඇදුවා නම් අපිට මේ බරක් දරන්න ඒ අපොච්චිට මල් තියලා පින් දෙන්න ඕනේ දැන් මේක කැත නැද්ද මේ මොකද්ද මේ රටේ ජනතාව කල්පනා කරලා බලන්න වලගේ දරුවන්ට රස්සා නැතුව තියෙනවා අපොච්චිට දෙනවා ආණ්ඩුකාරකම ඒ පුතාට දෙනවා පසඳට දෙනවා සතුටු සභාපතිකම් ඊට පස්සේ ඩීබී චානක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමති පොළොස් සභාවේ හිටිය ඇමතිට දෙනවා අපොච්චිට දෙනවා ධීවර සංස්ථාවේ සභාපතිකම් දැන් චාමර ඕක නෙවෙයි වැදගත් එක අපි බලන්න ඇයි ඕක ඉන්නේ ලෝකේ තියෙන දේශපාලන දර්ශන දෙකයි මතවාද දෙකයි අයිඩියොලොජි දෙකයි එකක් මොකද්ද රජයට යම් කාර්යභාරයක් තියේ කියලා විශ්වාස කරන දේශපාලන කඳුරක් තියෙනවා තව එකක් තියෙනවා රජය සියල්ල දිය යුතුය වෙළඳපොළ තර්කණයට යටත් කළ යුතුය ලිබරල්වාදය ධනවාදය නියෝ ලිබරලිසම් කියන මතවාදයක. ඔයක තමයි දෙකයි තියෙන්නේ. ওই දෙකෙන් තමයි මේ ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න විසඳගන්නේ. ඒතොර 78 ඉඳලා මේ අනුගමනය කරන ප්‍රතිපත්තිය තමයි ආණ්ඩුවට යම් කාර්යභාරයක් නැත ඒක ඉතා කුඩා වෙලා වෙළඳපොළ තර්කණයට දී දෙන කියන එක. රයිට්? ඒතොර අපි විශ්වාස කරන්නේ ඕක නෙමෙයි. අපි කියනවා රජයට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒතොර දැන් මෙතුණට මොකද ඕන? මේ තියෙන සියලුම ආයතන ටික පුද්ගලිකාංශයට දීලා විකුණලා රජය ඉතාම සොච්චම් බවට පත් කරගන්න ඕනේ. ඒකට මෙයාලා මොකද්ද කරන්නේ? මෙයාලා කරන දේ තමයි රාජ්‍ය සේවක බඳ ගන්න ඉතින් මොකද කරන්නේ? අර කියන වගේ පුරවල තොග පිටින් බඳගෙන බඳගෙන යනවා. කිසිම සුසුකමක් නැහැ. කඩේ ගියාද බඳගත්තා. පුරවල පුරවල දැම චාමර ලෝකේ රාජ්‍ය සේවකයෝ ඉන්නේ 300කට එකයි. ලංකාවේ ඉන්නවා 17කට එකක්. ඒතොර යට බඳගෙන ඉද්දි ඔක්කොම පුරවල දැම ලෝකේ බඳගන්නේ කොහොමද චාමර? MPH කියලා ක්‍රමයකට. M කියන්නේ මෙරිටොක්‍රසි. ඒ කියන්නේ ඉහළම අධ්‍යාපන ස්ථාන තියෙන B කියන්නේ ප්‍රැග්මැටිසම් ප්‍රායෝගික නිපුණතාවයේ තියෙනවා H කියන්නේ හොනස්ට් අවංකභාවයේ තියෙනවා ලෝකේ පුද්ගලිකංශ වෙන්න පුළුවන් රාජ්‍යංශ වෙන්න පුළුවන් බඳ ගන්න එහෙම මෙහි මෙහි නාමල් ලියුමක් දෙනවා රුහුණු විශ්වවිද්‍යාලයට කෙල්ලේ බඳ ගන්න කරන්න පුළුවන් නේද එහෙමයි මෙහි බඳ ගත්තේ පුරවල පුරවදම 1 2 5 චූටි ප්‍රශ්න මේ නෑ පොඩ්ඩක් චූටි ප්‍රශ්න ප්‍රශ්න අහන්න පස්සේ මේ ලස්සන විග්‍රහයක් කරන්න පොඩ්ඩක් ඉන්නවා අම්මා කාලේ ඉවර අපද කියලා පොඩ්ඩක් කියලා වෙලා කියන්නේ නෑ රයිට් මම උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් හරි ඔබට කාලේ හම්බ වෙනවා මෙතුමගේ ප්‍රශ්නේ තහන්න ඔබට මෙතුමගේ චණ්ඩිකම් බලලා ඒකටද ඔයාලගෙන අපි රූපහින්ද නෑ 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 මෙතුමට අපි ප්‍රශ්න මම ඒක ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න ඔබට නෑ නෑ තමුන්නාසෙත් ඔත මැද ඉඳගෙන මෙයා කියන හැම පරිභව කිරීමට ඉඩ දෙනවා හැබැයි අපි අහන්නකොට මේවා කරන්නේ අපි මෙහෙම තැනකට එන්න එපා මහේෂ් මන්ද මම ඔබතුමාගෙන් අහුවේ ඔබතුමා ජීවිතේ කවදාවත්ම දේශපාලන පත්වීමක් ලැබලා තනතුරක් දරලම නැද්ද රයිට් ඒකට මම උත්තරයක් දෙනවා පස්සේ තමර හැබැයි අපිටත් ඒ අයිතිය තියෙනවා පස්සේ උත්තර දෙන්න මම thinking කරන මේ කතාව ඇතුළතදී උත්තරේ ගමු අපි දැන් පැහැදිලි කිරීමක් කර නිකන් යන්නේ නිකන් ඒක දැනගන්න ඕන ප්‍රශ්නයක් අහන තැන කරුණු තුනක් තියෙයි කියලා කියාගෙන යනකොට එක කරුණක් උඩ පස්සේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. හරි මේ වටේ ප්‍රශ්න අහන්න විරුද්ධයි. ප්‍රශ්න අහන්න පුළුවන් ඔබට කාලේ හැමදාම. මුළු ලංකාව පදින අර මෛත්‍රී කරපු පරිභවයේ මේ බලන්නකෝ බලන්නකෝ. මේ පුරවන්නේ මේ මෙයාලා බඳ ගන්න මේක දේශපාලන මූලේ නේ හොයාගන්න ඕන. ඇයි මේ ඥාතීන් ගන්නෙ? ඇයි හිතවතුන් ගන්නෙ? ඔකට බැල වැඩක් නැහැ මතුපත් අය. ඔකේ මූලේ බලා ගන්න. එතකොට ඔන්න රාජ්‍ය ආයතනවල බඳ ගත්තේ එහෙම. ඊට පස්සේ මේවයි කළමනාකාරීත්වය. සභාපති සංස්ථා සභාපති අධ්‍යක්ෂ කවුද දැන් මේ? ගුවන් සමාගමට දැම්ම ශිරන්තිගේ මල්ලි සාමාන්‍ය පෙළ සමත් නැහැ. කියලා පුළුවන් ගුවන් සමාගම කොට ගන්න. දැන් දීවර සංස්ථාවර දාලා තිනවා ඩීවී උපුල් සභාපති. සතර දාලා තිනවා පසඳ සභාපති. ඊට පස්සේ ඔය රේණුක පෙරේරා ඉඩම් කොට ගිරීමේගේ සභාපති. ඉතින් ඔය වගේ තමන්ගේ ඥාතින්ගේ මේ පුරව ගත්තා. එතන මේ රට වැටීමට මේ රටේ ඉහළම මැනේජ්මන්ට් එකේ කවුද ඉන්නේ? වහිරෝ ගිල්ල වගේ මේ දේශපාලන තන්ත්‍රයේ ඉන්නේ. අද ලකුණු පොළ සංවර්ධන අධිකාරියේ සභාපතින් ප්‍රතිජ්‍ය පළාත් සභා මන්ත්‍රීවරේ. ඊගාට මාර්ගස්තිකේ ඉන්නේ ප්‍රතිජ්‍ය දේශපාලන මන්ත්‍රීවරේ. සංචාර කාර්යාංශයේ ඉන්නේ ප්‍රතිජ්‍ය පළාත් සභා මන්ත්‍රීවරේ. ඔක්කොම ඉන්නේ එතන. ඊට පස්සේ ඇමතිකම් දෙද්දි කැමර මොකද්ද කරේ? දැන් මෙතුමා තව ප්‍රශ්නෙත් එක්ක. ඔව්. ඔබතුමාලගේ පිරිස ඇමතිකම් දරුවානේ. ඒකෙදි ඔබතුමාලට තනතුරු දුන්නාද? මම විශ්වවිද්‍යාල ගිහිල්ලා ඇහිලා පත්වීමක් කර ගුරු පත්වීමක්. ඒකෙන් අයින් කළ සම්පූර්ණ මම දේශපාලන පූර්ණ කාලාව. ඒ පාර චන්දසේන විජේසිංහ
සහෝදරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලෙ මං හිටියා. මොකද වැරද්ද කියන්නේ? ඒක හිතවත්කමට දීලා තියෙනවා. හිතවත්කමට කියන්නේ දෙයනේ. මම රැකියාව කරපු කෙනෙක්. අර මෙතන කියන්නේ විශ්වාසවන්තයා බවල්ලා දීලා තියෙනවා. නෑ විශ්වාස මං ෆවුල් කෙනෙක් නෙමෙයි නේ. අපේ කිසිම කෙනෙකුට ෆවුල් කෙනෙකුට දීලා නෑ. පුළුවන් නම් ඔක්කොනේ කොප්පු කරා. හැබැයි පක්ෂයට දීලා තියෙනවා. දැන් අපිට කවුද කියන්නේ වෙන කරන්නේ මේක? දැන් මේ දෙන යාතින්තනේ. ළඟම හිතවතුනේ මේ දෙන්නේ. ඒතකොට චම්රා මගේ තුන්වෙනි කාර්යය. ඊගාවට මෙතන පිළිගත්තා. උත්තරය දුන්නා මම ප්‍රශ්නෙට. මම මෙයා කතා අහන්නේ මේ වගේ නෑ. පිළිගත්තා මම අහන්නේ. ඒක පිටතරක් කරලා දෙන්න බැවතු අහගත්තොත් අහගන්න ඕන. ඊට පස්සේ ඇමතිකම් දෙද්දි මොකද කරේ? දැන් අපි දන්නවා ඇමතිකම් දෙද්දි මමත් එක රමේෂ් සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාල සමකාලීනයි. මේ රටේ ජනතාව හිතන්නේ යා වෛද්‍යවරයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එයාට දෙන හොඳම ඇමතිකම් මොකද්ද කියලා ඔබලා හිතන්නේ? එයාට දෙන හොඳම ඇමතිකම තමයි සෞඛ්‍ය ඇමතිකම්. වෛද්‍යවරේ. දැන් කොහොමද ඇමතිකම් දුන්නේ? එයා දැම්ම වත්තකට. එයාට පුළුවන් ද වතු කරන්න. ගාල්ල හිටියේ ගුණරත්න වීරකෝන්. එයාට දුන්න උතුරු නැගෙනහිර යලිපදිංචි ක්‍රීමේ ඇමති. ඒ මිනිස්සේ දකුණේ මෙහෙ කොනේ. ගෙවල් හදනවනේ එහෙ කොනේ. ඒ මිනිස්සේ අමු සිංහල. ගෙවල් හදනවනේ උතුරු දෙමළ මිනිස්සුන්ට. ගිහින් මෙහිඳල කඳු බඩ ගාගෙන ගිහින් ගෙවල් හදයි. දැන් ඔක යාපනයේ දෙමළ මිනිස්සුන්ට දුන්නා මොකද වෙන්නේ? අපේ ජනතාව, අපේ මිනිස්සු මඩිගාඩ කන්ද ගන්නවනේ ගෙවල් හදනවා. ඇමතිකම් දුන්නේ එහෙම. මේ කළුතර මන්ත්‍රීකට දුන්නා වයිම ඇමතිකම. කළුතර මොකද වලිදා ගන්න මන්ත්‍රී එයාට දුන්නා ඒක. ඇයි මෙහෙම දෙන්නේ මේ? කංචන දන්නවද විදුල බල බණ්ඩලේ කරා? නෑ මේව දෙන්නෙම වට්ටන්න. එතකොට නූපුණු ආකාරයට බඳ ගත්තට පස්සේ ආයතනෙ වැටෙනවා. සාස්ත්‍රා සභාපතිකම් වලට දැම්මට පස්සේ ආයතනෙ වැටෙනවා. ඇමතිකම් අර ගුණයි මීමයිකට බැඳු වගේ වැඩක් නැතුදුම අමාත්‍යංශය වැටෙනවා. මොකද ඕන මෙයාට? වට්ටන්න තමයි ඕන. වැට්ටු පරිසරජ ජනතාව කියනවා දැන් මේක පාඩුයි විකුණන්න. අන්න දේශපාලන දර්ශයට ආවා. මෙයාට ඕන මේව විකුණලා විකුණලා කුල දාන්න. මේක වට්ටන්න ඕන වට්ටලා දීලා දාන්න. දැන් ඔයාලා දන්නවා වීයල මණ්ඩලේ ඔක්කොම බැහැව්වා. වී මිලදි ගන්න නෑ ආණ්ඩුව. දැන් ඔයාලගේ ධනවාදී ඇතුලේ ලිබරල් වාදී ඇතුලේ වී මිලදි ගන්න ලංකාවේ ප්‍රධානම තුන්දෙනේ. තුන් දෙනාම ඉන්නේ ආණ්ඩුවේ. එයාලා රුපියල් 60ට අරගෙන විකුණනවා 150ට 200ට. බඳුනු කර බඳුන ගැහුවා ගැසට් පිස ගැසට් ගැහුවා. ජෝතිපාල කැසට් ගහනවා වගේ බඳුනු කරාද ගැසට් ගැහුවා. ගහන ගහන එක දඩලි දැම්මා කුණු කූඩේට. ඊට පස්සේ ගම්ලත් දැම්මා කුණු කූඩේට නිපුණ අහල අරලියා. මගේ මිල මේකයි තොපිට ඕනම් කාපියව නැත්තන් නිකන් ඉඳපියව. දැන් කෝ ධනවාදී පාලනය කරන්න වෙනදපල. අද උද්දමනේ අඩු වෙලා තියෙන හැබැයි බඩු මිල අඩු වෙලාද? ඇයි ආණ්ඩුවට පාලනය කරන්න බෑ? උද්දමනේ අඩුයි හරි. උද්දමනේ කන්න පුළුවන් නම් හොඳයි. ලෝකේ මේ මිල අඩු වෙලා තියෙනවා, බෙහෙත් මිල අඩු වෙලා තියෙනවා, තෙල් මිල අඩු වෙලා තියෙනවා, අඩු වෙනවද? අඩු වෙන්නේ නැහැ. අඩු කරන්න බෑ. ඒක තමයි ධනවාදී අසාර්ථකයි කියන්නේ. අපි කියන්නේ මේකෙන් මේ සියලු දේ රාජ්‍ය බදාගෙන ඉන්නවා කියලා තමයි. අපි කියන්නේ රාජ්‍යයට තියෙන ප්‍රධාන වශයෙන්ම ආයතන වර්ග තුනක් අපි දන්නවා. ශ්‍රී ලංකන් එයාලයින් සම්බන්ධයෙන් ඔබතුමාලගේ මතවාදය මොකක්ද? ශ්‍රී ලංකන් එයාලයින් සම්බන්ධයෙන් දැන්නේ ওই මතවාදය අහන්නේ. 2008 ඇහුවොත් මොකද වෙන්නේ ඔක? ලාභ ලබා ගන්න ආයතනයක්. එමිරේට්ස් කරද්දි මේක ලාභ ලබා ගන්නත් ඊට පස්සේ මේක පාඩු වෙන්න තේරුම මොකද්ද? අන්න ඒකනේ හොයන්න ඕන. මහින්දට ජෙට් එකක් දුන්නා කියලා තමයි පවර ගන්න. ඊට පස්සේ මේක මොකද්ද කරන්නේ? නාමගේ පෞද්ගලික කාරණ මණ්ඩලයට එයා ලංකාවකින් ලස්සනම ලේඩි කෙනෙක් ගත්තා. මගේ ගාව රිපෝට් එක දැන් තියෙනව ඕන. 140ක් පඩි ගෙව්වා. ඒ රිපෝට් එකේ තියෙනවා ඒ කෙල්ල ගිහිල්ලා කරපු කාර්යභාරයක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ශ්‍රීලංකාවේ මල්ලි සාමාන්‍ය පෙළ පාස් නැහැ සංස්ථාවේ සභාපති. එයා දැම්මා තානාපති තුමියක් දැම්මා ඒකට එහෙම තනතුරක් එකේ නැහැ. ලස්සනම කෙල්ලෙක් ගත්තා. තානාපති තුමියක් කියලා නම් කළා ගුවන් සේවා සමාගමේ. ඒකත් අරගෙන ලෝක රටවටේ ගියා. මේ විදිහෙන් ඔක්කොම මේ වර්තාවේ තියෙනවා. ඒතකොට පාඩු වෙන්නේ නැද්ද? ඒතකොට පාඩු වෙන්නේ නැද්ද? බලු පැටවෝ ගේන්න මිනිස්සු බස්සලා ගුවන් යානායකට පාඩු වෙන්නේ නැද්ද? දැන් කවුද මේකේ සභාපති කියන්නේ කොබලන්? අන්න බලන්න දැන් මේක වට්ටන්න දාපු හැටි. දැන් මේකේ සභාපති අශෝක් පත්‍රිකේ. අශෝක් පත්‍රිකේ කියන්නේ කවුද? මම ව්‍යාපාරික කියන්නේ නැහැ. නන්ටික ජනප්‍රිය හිඳ වුණා. අශෝක් පත්‍රිකේ කියන්නේ මේ රටේ දැවැන්ත ව්‍යාපාරිකේ. ඒ ව්‍යාපාරික තමයි මෙයාට ඡන්දකාලේ උදව් කරන්නේ කෝටි ප්‍රකෝටි ගන්න. ඒ හිඳ එයා වාදි කළ ගුවන් සේවා සමාගමේ සභාපති. දැන් මේ බිද වැටිච්ච ආයතනයක් ගොඩ ගන්න කවුද වුණා? දැවැන්ත හස්තිකාජයේ කෝට. වෙනම ඉතත මොලේ පාවිච්චි කරන්නේ. ඒ වෙනින් වැඩ කරන්න පුළුවන්. පැය 24 මාසෙකට පුළුවන් හොඳ කෙනෙක් කෝට. අශෝක් පත්‍රිකේ කියන්නේ ව්‍යාපාර ජාලයක මිනිහෙක්. එයා බලනවා එයාගේ ව්‍යාපාර සදාකාලිකයි. ගුවන් සමාගමේ සභාපතිකම අවුරුදු 5යි. අවුරුදු 5කට එයාගේ ව්‍යාපාර බිඳ වැටක නේද? එයා ව්‍යාපාරට ප්‍රමුඛස්ථාන දෙනවා, සෙකන්ඩ් ප්‍රයොරිටි දෙනවා ගුවන් සමාගමට. වැටෙන්නේ නැද්ද එතකොට? මේක හිතන්න ඕනේ නැද්ද මෙයාට? ශ්‍රී ලංකන් සම්බන්ධයෙන් ඔබතුමාලත් විකුණනවා කියන තැනට එනවා දවසානේ. දැන් මේ තියෙන හොඳ ප්‍රශ්නයක් ආවනේ. අපේ තියෙන මෙන්න මේ ආයතන තුනක් මෙන්න මහගන්න මාළිමාවේ ප්‍රතිපත්තිය. එකක් තියෙනවා ජාතික ආරක්ෂාවට සම්බන්ධ වෙන දේවල් තියෙනවා රටක. අපි කියන්නේ ඒව තියාගන්න ඕන. ආණ්ඩුව තියාගන්න ඕන. දෙවෙනි එක තියෙනවා සේවා, විශේෂ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන වගේ. ඒවෙන් වැඩි කොටසක් තියාගන්න ඕන රජේ වැඩි කොටසක්. මොකද කෙනෙකුගේ සල්ලි නැතිකම හින්දා ලෙඩක් හැදිලා මැරෙනවා නම් වැරද්දා. කෙනෙකුට සල්ලි නැති හින්දා ඉගෙන ගන්න බැරි වෙනවා නම් වැරද්දා. අපි හොඳ අධ්‍යාපන පද්ධතියක් හදනවා. පුද්ගලික ශක්තියේ ඕන කෙනෙකුට ඕන නම් මේකට යන්න පුළුවන්, ඒකට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දෙක. තුන්වෙනි එක තමයි ලාභ ලබා ගන්න ආයතන තියෙන්නේ. ඒවම හිතන්නේ ආණ්ඩුව කරන්න ඕනේ නැහැ. ලාභ ලබා ගන්න ආණ්ඩුව කරන්න ඕනේ නැහැ. හැබැයි අර දෙකේ වැඩි කොටසක් අනිවාර්යෙන් තියාගන්න ඕන. තමයි එක උදාහරණයක් කියලා චාපරි මහත්තයා දැන් මේ හදන්න බෑ කියනවනේ. අනුර කුමාර සහෝදරයා 2004 ඇමතිකමට ආවා. එනකොට ලංකාවේ යලමහ දෙකන්නේටම වගා කර හෙක්ටයාර 420000යි. සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක. එයා කෘෂිකර්මාන්ත දියුණු කරන්න වැඩපිළිවෙලක් හැදුවා. පොර ටික නිකන් දුන්නා. ගොවියන්ට උදව් කළා. කරලා කිව්වා වගා කරමු කියලා.
එක අවුරුද්දක් ඇතුළත 2005 වැගා කර 920000. ඒ කියන්නේ එක අවුරුද්දකට චාමර වැඩි වුණා හෙක්ටයාර 195000. අක්කර 4 ලක්ෂයක් එක අවුරුද්දකට වගා කරා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 2006 මදුර විතරගේ මහත්තයා මේක හෙක්ටයාර 25000කින් අඩු වුණා. 2007 195000කින් අඩු වුණා. දැන් හිතාගන්න පුළුවන්නේ හදන්න බැරි නෑ මිල්කෝ පාඩීකෝ අපි ලාභ ගත්තා. මේ ආයතනනේ මේ මිනිසුත් එක්කනේ. ඒ නිසා ඉහළ වෙනස් කරොත් චාමර පහළ වෙනස් කරන්න පුළුවන් බොහොම